ආයුබෝවන් කියලා සියලු දෙනාම ගොඩක් ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. උන් අද මම ඔයාලට හරිම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ වගේම soft එකට කන්න පුළුවන් රොටි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ගොඩක් ලාභෙට ඔයාට මේක හදාගන්න පුළුවන්. උදේ කෑමට වගේම රෑ කෑමටත් ගොඩක් හොඳයි. පරිප්පු කරියක් හරි චිකන් කරියක් හරි හදාගත්තනම් ඔයාට ගොඩක් රසට මේ රොටි එක කන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ රොටි එක හදාගන්නේ කියලා. මුලින්ම මම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය ප්‍රමාණය අඩු කෝප්පයකින් ඔයාට මේ ප්‍රමාණයන් ගන්න පුළුවන්. ඒ වගේම සීනි දේ හැන්දක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මම වතුර මිලිලීටර් 500ක් සම්පූර්ණයෙන් අරගෙන තියෙනවා. ඒ වතුර මිලිලීටර් 500ෙන් ටික ටික දදා මේ විදිහට මම මේක අනා ගන්නවා. දෙපාරක් තුන් පාරක් වතුර එකතු කරගෙන කලවම් කරගත්තට පස්සේ මම එළවලු තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. ඔයාලට පොල් තෙල් උනත් එකතු කරගන්න පුළුවන්. පොල් තෙල් එකතු කරගත්තට පස්සේ මිශ්‍රණයට පොඩි ඇලෙන ගතියක් එනවා. මම ඊට පස්සේ නැවතත් වතුර ටික ටික එකතු කරගනිමින් මේ විදිහට මේක අනා ගන්නවා. අන්තිම වතුර ටිකත් මේ විදිහට එකතු කරගෙන හොඳින් අනා ගන්නවා. ඔයාලා මේක ගොඩක් දියාරුත් නැති, ගොඩක් උකුත් නැති බැටර් එකක් තමයි හදා ගන්න ඕනේ. අන්තිමටම මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්නේ. ඒ වුණාට මේකෙත් පොඩි ඇලෙන ගතියක් තියෙන නිසා මම මේක බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට මෙන්න මේ වගේ ලස්සනට උකුත් නැති, දියාරුත් නැති බැටර් එකක් එනවා. බැටර් එක හදාගත්තට පස්සේ භාජනයක් නිපේ තියලා තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ගින්දර ගොඩක් වැඩි කරගන්නේ නැතිව අඩු ගින්දරේ ඔයාට මේක හදාගන්න පුළුවන්. ගොඩක් වෙලා පිච්චෙන්න තියන්න ඕනේ නැහැ. තප්පර 40ක් 50ක් තිබ්බම ඇති හොඳටම. ඊට පස්සේ මේක මම දෙපැත්තම හොඳින් පුච්ච ගන්නවා. මම තවත් එක රොටියක් ඒ විදිහට හදලා පෙන්නන්නම්. ඒ වගේම කියන්න ඕනේ, ඔයාලා මේ බැටර් එක හදාගන්නකොට බැරි වෙලා හරි උකු ගතිය මදි වෙලා පිටි වැඩි වුණොත් ඔයාලට තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. වතුර වැඩි වුණොත් එහෙම ඔයාලට තව පිටි ටිකක් එකතු කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන බැටර් එක මං හදාගත්ත පදමට හදාගන්න පුළුවන්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ලස්සනට රොටි ටික හදාගන්න පුළුවන්. මට මේ ප්‍රමාණයෙන් රොටි 10ක් විතර හදාගන්න පුළුවන් වුණා. ගොඩක් ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් නිසා මම හිතනවා ඔයාලත් හදලා බලයි කියලා. මගේ වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි.